නමුත් සාමාන්‍යයෙන් අපි සම්පූර්ණයෙන්ම ඒ පෙර කොවිඩ් 19 රෝගේ පටන් ගත්ත අවධියේ සිටම පවත්වාගෙන ආපු ආකාරයට සංචරණය එමු නැත්නම් ගමනාගමනය වාහන ගමනාගමනය මහ ජනතාවගේ ගමනාගමනය අද රාත්‍රී 11 ඉඳලා ලබන සඳුදා 17 වෙනිදා උදෑසන 4 දක්වා කාලය තුල සීමා වෙනවා. දැන් මෙම කාලය තුල කිසිම හේතුවක් මත වෙළඳසැල් සාප්පු ඒ වගේම සුපිරි වෙළඳසැල් මේවා කිසිවක් විවෘත කිරීමට හැකියාවක් නැහැ. ඒවා සම්පූර්ණයෙන්ම වසා තැබිය යුතුයි. ඒ වගේම විවෘත කළ හැකි එකම ආයතනය වන්නේ ඖෂධ සැල් එහෙම නැත්නම් ෆාමසි පමණයි. යම් කිසි කෙනෙකුට ඖෂධයක් මිලදී ගැනීමට අවශ්‍ය නම් ඒ තමන්ගේ නිවසට ආසන්නම තියෙන ෆාමසියට නැත්නම් ඖෂධ වෙළඳසැලට ගොස් ඒ ඖෂධය හෙටත් අනිද්දාත් ඉරිදා දිනේදීත් මිලදී ගන්න පුළුවන් සංචරණ සීමා තිබුණාට එය තමයි යම් කෙනෙකුට තිබෙන එකම අවස්ථාව. කෙසේ වෙතත් ඒ ඖෂධයක් මිලදී ගැනීම සඳහාම පමණයි ඒ විවෘත කර තබන්නේ. ඖෂධ මිලදී ගැනීමට යතුරු පැදි වලින් ත්‍රිරෝධ රථ වලින් වෙනත් වාහන වලින් විවිධ ප්‍රදේශ වලට ගමන් කරන්න බෑ. තමුන්ගේ ප්‍රදේශයට ආසන්නම තියෙන ෆාමසියට පමණයි ගමන් කරන්න පුළුවන්. ෆාමසි පමණයි විවෘතව තිබෙන්නේ. ඒ වගේම ඊළඟ කාරණේ වන්නේ හෙට දිනේදී පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන්නේ නැහැ. දුම්රිය ඒ වගේම බස් රථ පොදු මගී ප්‍රවාහන සඳහා යෙදෙන්නේ නැහැ. ඒවා නවතා තැබීම සිදු වෙනවා. එමෙන්ම විශේෂයෙන්ම සියලුම කඩසාප්පු ඒ වගේම වෙළඳසැල් වසා තැබුණා යම්කිසි ආකාරයකට වියලි ආහාර තමන්ගේ වෙළඳසැලේ සතුස වෙළඳසැලේ සුපිරි වෙළඳසැලේ සිට පාර්සල් කර ඩිලිවරි සේවා මගින් බෙදා හැරීමට අවස්ථාව ලැබෙනවා. නමුත් එම වෙළඳසැල් විවෘත කිරීමට හැකියාවක් නැහැ. යම් ඇනවුම් ලබාගෙන ඩිලිවරි සේවා මගින් බෙදා හැරීමට පුළුවන්. ඒ වගේම රෙස්ටුරන්ට් සහ ආහාර පිසින ආයතන වලටත් මේ ආකාරයටම මහජනයා සඳහා තම ආයතනයේ විවෘත නොකර ඩිලිවරි සේවා පවත්වාගෙන යන්න පුළුවන්. මේ ඩිලිවරි සේවා පවත්වාගෙන යාමේදී අනිවාර්යයෙන්ම මෙම ඩිලිවරි සේවාව පවත්වන පොලිස් බල ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් දන්වලා ඔහුගේ අවසරය ලබා ගැනීම අනිවාර්ය වෙනවා. ඒ වගේම ඩිලිවරි සේවා පවත්වාගෙන යාමේදී නිරන්තරයෙන්ම සෞඛ්‍ය රීති අදාළ පුද්ගලයින් අනුගමනය කළ යුතුයි. ඒ සෞඛ්‍ය රීති පිළිපදින්නේ නැතුව යම් ආකාරයකට කටයුතු කරනවා නම් එවැනි ඩිලිවරි සේවා පවත්වාගෙන යාමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඊළඟ කාරණේ ලෙස විශේෂයෙන්ම සඳහන් කරන්න පුළුවන් මෙම ඩිලිවරි සේවා පවත්වාගෙන යාමේදී යම් ඇනවුම් ලබා ගන්න පුළුවන්. ඒ ඇනවුම් ලබාගත යුත්තේ එක්ක දුරකථනයෙන් එහෙමත් නැත්නම් වෙනත් ආකාරයකට. ඒ වගේම ඒ ඇනවුම් සඳහා තම සේවකයින් යෙදවීම පමණයි සිදු කළ යුත්තේ. කිසිම කෙනෙකුට ඇනවුම කරන පුද්ගලයාට අදාළ ස්ථානයට පැමිණ ආහාර ලබා ගැනීම එහෙම නැත්නම් වියලි ආහාර ලබා ගැනීම සිදු කිරීමට හැකියාවක් නැහැ. අදාළ ආයතනය විසින් සේවාවක් සැපිය යුතුයි. ඒ සඳහා නියම කරන ලබන යම් යතුරු පැදියක් ත්‍රිරෝද රථයක් වෑන් රථයක් වේ නම් එහි අංකය පොලිස් ස්ථානය වෙත ලබා දීම අනිවාර්ය වෙනවා. ඒ වගේම හෙට දිනේදී ටැක්සි රථ කුලී රථ කුලී ත්‍රිරෝද රථ ධාවනී යෙදවීමක් සිදු කළ නොහැකි. ඒ සඳහා කිසිම ආකාරයක අවසර ලබා දීමක් සිදු කරන්නේ නැහැ. කෙසේ වෙතත් යම් කෙනෙකුට යම් අවස්ථාවකදී හදිසි රෝගියකට රෝහල්ගත වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් එවැනි තමාගේම රථයකින් හෝ එවැනි කුලී රථයකින් රෝහලක් වෙත ගමන් කිරීමට හැකියාව තිබෙනවා. ඒ වගේම ඒ රෝහල වෙත ගමන් කළ පසු නැවත ආපසු අදාළ ස්ථානය වෙත පැමිණීමේදී පොලිසිය වෙත සනාථ කළ යුතු යම් පරීක්ෂා කරන අවස්ථාවකදී ඒ කුලී රථය ගමන් කළේ රෝගියෙක් රෝහල්ගත කිරීම සඳහා කියලා. මේ කාරණා විශේෂයෙන්ම අවධානය යොමු කරලා තියෙනවා. ඒ වගේම ඊළඟ කාරණේ වන්නේ මැනින් වෙළඳපොළ ඒ වගේම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ සහ ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා පමණක් විවෘතව තිබෙනවා. වෙනත් ප්‍රදේශවලින් එළවලු ඒ වගේම ආහාර ද්‍රව්‍ය මත්ස්‍ය ද්‍රව්‍ය මාංශ මේවා ප්‍රවාහණය කිරීමට අවස්ථාව ලැබෙනවා එම ස්ථාන වෙත. එම ස්ථානවල සිල්ලර වෙළඳාම කිසිසේ සිදු කර නොහැකි. තොග වෙළඳාම සිදු කළ හැකි. ඒ වගේම මීට අමතරව සෞඛ්‍ය ජලය විදුලිය සන්නිවේදන කටයුතු මාධ්‍ය වරාය ගුවන්තොටුපළ පුද්ගලික ආරක්ෂක සේවා වැනි කටයුතු වල යෙදෙන තැනැත්තන්ට ඒ සඳහා තමන්ගේ රාජකාරි හැඳුනුම්පත භාවිතා කරමින් පැමිණීමට හැකියාව තිබෙනවා. නමුත් එය තමාගේ රාජකාරි අවශ්‍යතාවය
හෙට දිනයට නැත්නම් අනිද්දා දිනයට නැත්නම් ඉරිදා දිනයට අවශ්‍ය බව සනාථ විය යුතුයි. එසේ සනාථ නොවන අය යම් කිසි ආකාරයකට ගමන් කළොත් ඔවුන් නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු කළ තැනැත්තන්සේ සලකා කටයුතු කිරීමට සිදු වෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානය යොමු කළ යුතුයි අත්‍යවශ්‍ය සේවාවල අය. ඒ වගේම ගුවන්තොටුපළ වෙත යමෙක් යනවා නම් තමන්ගේ ගුවන් ටිකට් පත එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනිකව ඇති යම් ලියවිල්ලක් දුරකථනය මගින් පෙන්වා සිටිය හැකි. ඒ වගේම එවැනි තැනැත්තෙක් ගුවන් තොටුපළ වෙත බස්සව ආපසු එන අවස්ථාවේදීත් ඒ සම්බන්ධයෙන් පිළිගත හැකි විද්‍යුත් ලේඛනයක් හෝ මුද්‍රිත ලේඛනයක් ඉදිරිපත් කිරීමට අදාළ රටේ ගමන් කළ අයට හැකියාවක් තිබෙනවා.